දිවෙන ස්ථාන කිහිපයකදී කළ සොදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් කරනාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පාසුගිරිද ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මොහමඩ් සහරාන්ට නායකත්වය ලබා දුන් පූජකවරයා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් කළ මෙහෙයුමකදී ත්‍රස්ත ක්‍රියාවන් සඳහා මොහමඩ් සහරාන් දිරිමත් කර ඇත්තේ අදාළ පූජකවරයා බව පොලිසිය සඳහන් කළා. අද අලුයම කුරුණෑගල තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේ පොලිසිය යුද හමුදාව සහ පොලිස් විශේෂකාර බලකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කළා. පොලිසිය පැවසුවේ එහිදී සැකකරුවත පුද්ගලයන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. මෙහිදී ජංගම දුරකථන හතරක්, කඩු දෙකක්, ගමන් බලපත්‍ර 32ක්, පිටුපස අංක තහඩු ගලවන ලද යතුරුපැදියක් සහ කුඩා වෑන් රථ 3ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේ ගරාජයක් අසල තිබූ සෙකකඩුවදු පාර්සලයක් පිළිබඳව ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර තිබුණා. පොලිසිය පැමිණ කළ පරීක්ෂාවේදී එහි තිබී අවියුත රැසක් සොයාගෙන ලැබුවා. මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, මිලිමීටර් නබිල් ජීව උණ්ඩ 147ක්, SFG 87 අත්බෝම්බ 1ක්, බෝරු 12 පතොරම් 31ක්, T56 උණ්ඩ 18ක්, රිවෝල්වර් උණ්ඩ 10ක්, PE 15.9 පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 60ක් සහ විදුලි ඩෙටනේටර් 3ක් ඇතුළු උපකරණ කිහිපයක් එහි තිබී සොයාගැනුණා. අනතුරුව විශේෂකාර බලක නිලධාරීන් පැමිණ අත්බෝම්බය ආරක්ෂිතව නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කළා. ඊයේ පසුවරුවේ යුද හමුදාව සහ පොලිසිය එක්ව දුම්මල සූරිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළා. ඒ පාස්කුවිරිද ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මොහමඩ් සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට පෙරේද අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබා දුන් තොරතුරු වලට අනුවයි. මෙහිදී ප්‍රදේශයේ පිහිටි ආගමික පාසලක් සහ නිවාස කිහිපයක් සෝදිසි කෙරුණා. අදාළ පාසලේ තිබී සරන් පුහුණුව සඳහා භාවිත කරන උපකරණ කිහිපයක්, LTT සංවිධානයේ ක්‍රියාකාරකම් සහිත පුත් කිහිපයක් සහ ජංගම දුරකථන කිහිපයක් ද සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පාසල් භූමියේ ඇති පොල්ගස්වල තියුණු ආයුධ වලින් පහර දී ඇති සලකුණු දක්නට ලැබෙන බවයි. මේ අතර නිකබරටිය නගරයේද ඊයේ පසුවරුවේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වුණා. එදී කොරණගෙලි ද්‍රව්‍ය අලෙවි සලක තිබී කඩු 4ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවයි. ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිසිය එක්ව ඊයේ වනාතබිල්ලුව කරතිව් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා. එදී සැකපිට කාන්තාවක් ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවරගෙන ඇති අතර ගිනියාවු 2ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පස්යාල කල්ලෙලිය ප්‍රදේශයේ නිවසක් ඊයේ ආරක්ෂකංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කළා. එහිදී සැකකඩුවතු සන්නිවේදන උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මේ අතර සිම් කාඩ්පත් 8ක් එකවර භාවිත කළ හැකි සන්නිවේදන උපකරණයක් ද වන බවයි. පොලිස් භාරයටගත් උපකරණ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.